සීවලිවිද්‍යාලයේ ශිෂ්‍ය පාලිමේන්තුව උනගැහෙන්ට මට අවස්ථාව ලැබීම ගැන්න මගේ සතුට බම් පළමෙන් ප්‍රකාශ කරටුුවමන මේකෙෙන් පාලිමේන්තු ක්‍රමය ගැන හොඳ අවබෝධයක් ලැබෙනෝ. මේ ගොඩ නැගිල්ලත් පාලිමේන්තු ක්‍රමයේ කොටසක්. අද ජනාධිපති මන්්‍ය කාරයලේ වනාට. අපේ පාලිමේන්තුව, ගහිින ආසියාාවේ අප්‍රිකාවෙ තියන පරණම පාලිමෙන්. එක්දදා අටසය තිස් පහේ කෝල් බ්‍රෘොක්් කැමරන් වාර්තාවෙන් පස්සේ තමයි අපේ වි්‍යවස්ථාදායක සභාව පත්කරේ. එදා චන්ද තිබු නෑ. ආණ්ඩු කාරතුමා පත්කර නිලධාරින් කීප දෙනකුත් නිලය නොලබන කීප දෙනෙක්. විශේෂයෙන්ම එදා හිටපු මුදලිවරුහෙම ඊට පස්සේ නීති නමහත්තරු පත්කර. මෙහම ක්‍රියා කල්ලා එක්දස් නමසය එොල හැයි පළවෙනි වතාවට ඇත්තවසයෙන්ම මන්තරු පත්කරන්න අවස්ථාව ලැබුණා. එකක් පත්කරේ යුරෝපියය ලංකාවෙ හිටපු යුරෝපයාද. අනික් මන්ත්‍රවරය පත්කරේ ලාංකිකය තින් පළවෙනි මැතිවරණයට ලාංකිකයෝ දෙන්න එක්කාව රාමනාදන් මැයිතුමයි මාකස්වන ඇඩු මැතුමයි රාමනාදන් මැතුමයික ජයග. එ හිටපු චන්දදායක ප්‍රමාණය හාරදා එක් දශ්නම සය විසියක වෙනකොට සංඛ්‍යාව තවත් වැඩි කර දශ්නමසය විසි හතර වෙනකොට නිලොනත් සංකඛ්‍යාව වැඩි නියලත් ස ඇතිබුණේ විශේෂයෙන්ම සුළුතරය. තින් නිල නොනත් සංක්‍යාව තමයි විශේෂයෙන්ම පාලනය අත අරගෙන ආණ්ඩු කාරයගේ පාලනයට සමයිට විරුද්ධව ක්‍රියකර. එ නිසා අලුත් ව්‍යවස්ථාවක් වූමනා බව Britිතාාය පිළිය අරගෙන ොනමෝර් කොමිෂම එව්වවා ඩොනමෝර් කොමිෂම ලංකාවට පැමිණියඇද්දී අලුත් ආණ්ඩු ක්‍රමයක් දුන්න. මන්තිරවරු ඒ වෙනකොට ව්‍යවස්ථාදායක සභාව රැස්වෙන්නේ මේ ශාලාවේ. මහිතන් අතන පෙන්න්නේ පරණ චිත්‍රවර ඊට ඉස්සල රැස්වනේ අද විදේශාමාත්‍යන්සේ තියනඒ ප්‍රධාන ශාලාව. තින් මේසේ යාලාවේ රැස්වෙලා පනස් දෙනෙත් තුරගත්. ඒ පන්නහා තුවර ගත්තේ විශේෂයෙන්ම මහජන ස්වර්වජන චන්දය ඉට ඉස්සල්ල කාන්තාවන්ට චන්දය තිබුන්නෑ චන්දය දෙනවන්නං අධ්‍යාපන සුදුසුකන් නැත්තන් ආදායමත් තිබුණන නැත්තන් දේපල තියෙන්න්න. මෙතැනදී පළවෙනි වතාවට ස්වර්රජන චන්දයෙන් තේරුවා. එදා දේශපාලන පක්ෂ තිබුන්නෑ. ඒ නිසා මේ නස් දෙනාගෙන් එක්කෙනෙක් කතානාය හැටිපත් කරම් ඉතුරු හතලිස න මේ කොමිටි හතකට බෙදුවවා හැම කොමිටියේම හත් දෙෙනෙක් හිටිය. ඒ කොමිටිවලින් සභාපතිවරය එක් තේරවා ඒ සභාපතිවරය ඇමතිවරය හැටියට පත් කලා. තින් මේ ඇමතවරුන් අතරෙන් එක්කෙනෙක් මුළු සභාවමතේරුව සභානායක හැටියත. හිට අමතරෝ හිටිය තවත් නිලධාරින් තුන් දෙනෙක් ආණ්ඩු කාරතුමා පත් කරන එක් කෙනෙක් තමයි ප්‍රධානලයකම් හැටියට කටයුතුර අනි එක්කන මුදල්ලයේක මනිිකය නීතිලේක. තින් මේ දහ දෙනා තමයි කැබිනට්මන්්ලේ කැබිනට්මල්ලේ මහලයකම් තමයි සභාපති සභානයක තමයි උප සබාපති මේ අනුව තමයි ක්‍රියාකරයක ජාතික කොග්‍රස හදුව නිසා බහෝදුරට බලය තිබනේ සභානායකගේ අතේ ස්සල්ල DB. ජයතිලකම ඇත්තුම ඊට පස්සේ ද සෙන්නයක ඇතුම ඒක පින්තුරත් මේ වටයි තියන. පුටුවක් විතරන්න එමේ මේසිකුත් තිබුණ. ඊල්ලකට අපේ නායකින් කිව්ව ඇයට කැබිනට ක්‍රමයක් වන කෙළ ඉංගරන්තවාගම. ඒ නිසා අපි ඒ ගැන කතා කරට යුද්ධකාලෙදී ඩන්නක මඇතුමා බ්‍රිතාන්ට සහයෝගේ දුන්නන්නේ සෑ එකගුණා අපිට කැබිනට ක්‍රමයදදීලා අපිට බලත සියල්ලම දීල නිදහස දෙන්නන් කියෙලා ඉන්දාවෙන් පස්සේ. ඉන්දිය යුද් කාලේ අන්ඩුවත් තිබුුණන්නේ අපි වගේ. යුද්ධකාලෙ අපේ මේක් ඇමති මණ්ඩේ ක්‍රියාත්මල් කළ. තින් සෝල්බරි ්‍යවස්ථාව යටතේ. විශේෂයෙන්ම එකඟ වනා කැබිණට ක්‍රමයද්දීලා අර බ්‍රතාන ක්‍රමයට පාලිමේන්තු ඇති කරන්න. පාලිමෙන්න්තු සංඛ්‍යාවත් වැඩි කරා. අනූනමයක් තෝල්ල තවත් කණ්ඩෑම එක එක්ක ඇතිකරේ පාලිමේන්තුව කොටස් දකට බෙදලලා මහජාන මන්ත්‍රී මණ්ඩෙලේ මෙතැන පවත්වෙල සෙනත් සභවාර පරණ ව්‍යවස්ථාදායක මණ්ඩලේ පැවැත්තුවේ තැන තමයි තිබුණේ. ඒ අනුව තමයි මේ පාලිමේන්තු ක්‍රියා කළ පලවෙනි අගම ඇතිතුමා උුණේ විශේෂෙන්ම D. එෙන්න්න ඇක මැඇතුමා. මේ ක්‍රමය අපි ගෙනනිච්ච එක්දහස් නමසය හැත්තෑ දෙක වෙනකල්. එක්දාස් නමසය හැත්තෑවෙදී ජනරජ ව්‍යවස්ථාවක් ඇතිකරන්ට කියලා ්‍යවස්ථාදායක මණ්ඩලයක් ඇැඳවන්න කියලා. එදා ආවේ වාමාංශික පෙරමුල්ට වරමක් ලැබුණ. එක්සත් ජාතික පක්ෂය කිව්වා පාලිමේන්තුවට පුළුවන් කලා ජන රජයක් වෙන්න එත විශේෂයෙන් වාමාංශ එක්සත් වාමාංශික පෙරමුණෙක්ව නෑ වෙනම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් වොම නයි කියලා. ්‍යවස්ථාදාක මණ්ඩයකිවේ වෙන කන්නෙමේ පාලිමේන්තුවය මන්ත්‍රීවරුම පාලිමේන්තුවේ රැස්වෙන් නැතුව. අගමැති තුමියගේ ආරාධනාවන්ුව නවරංග හලේ රැස්සුන්න. එතන ඉදන් අපි ජනරජ ව්‍යවස්ථාවක් ඇතික ආ්ඩුකාරය වෙනුවට අග්‍රාආණ්ඩුකාරය වෙනුවට ජනාධිපතිවරෙක් හම්කරම්. නිදහස්ස දුන්නෙ කාලින්නම් අපි ට අග්‍රාන්ඩු කාරවරයෙක්. ඉස්සල්ලා හිටිය සෝල් බරිසාමී ඊට පස්සේටවා ශ්‍රීමත් ඔලිව ගුණතිලක ඊට පස්සේටය විලියම් ගොපල්ලා. තින් විලියම් ගොපල්ලව අග්‍රා්ඩු කාරතුමා ජනාධිපති යට ඔක්කොල පිළිගත්ත. මේ ආණ්ඩු ක්‍රමය ගැෙනහි හැත්ත හතේ චන්දදී පක්ෂ මාරුණ ජයාජයවදදන මැඇතුමා සභාපති මේ අගමැති හැටට පත්ව. ඒ පාලිමිතරයි මමත්තාවේ ඒට ඇත්තවසේෙන්ම දෙපැත්තේ තිබුණේ වාඩිුවෙන් කණ්ඩෑම් දෙකම බැලුවේ එක එක්කෙනා දැවිපක්ෂයි ආණ්ඩු පක්ෂේ.ඒත් ජ්‍යයා ජයාජනම ඇතුමත් එතුමගේ දෙවනැවුනේ ප්‍රේම දාසම ඇතුමත් යෝජනා කර අපිට විදාායක ජනාධිපතිකමක් ඇති කරන්න කියලා ප්‍රන්සේවා. ඒ නිසා අපි විදාායක ජනාධිපතික්‍රමය පිළිගත්ත පාලිමේන්තුව ඇතිකරා ඒ වෙනකට සෙනත් සභාව හෝසිකල්ල. ඒක්‍රමය තමයි අද වෙනකං අපි ගෙනියන් එඒ මෙතැන තම ඒ එකකත් පටන්ගත්. යැන් ඉඩ මදි වෙන නිසා අපි තීන්නේ කරා අලුත් පාලිමිින්තු ගොඩනැගිල්ලක් හදන්න. ඒ ගොඩනැගිල්ලගැ නිස්සල්ලම යෝජනා කරලා තිබුණේ එක්දස් නමසය හැට අතේ ඩලිසෙන්නක අගමැඇතුමායි කාලේ හැත්ත දෙකේද බණඩානෑක මැතිනිය මේෙන් අනි පැත්ව ශැංග්‍රීල්ල හෝටල තිබුණන තැන තෝරගෙන තිබුණන අලුත් පාලිමින්න්තොට. ඒ ජයා ජයත්දන ජනාධිපයතුමාට. ්‍රීජාවදන කොපපුට කෝට්ටේ ගොමනා නිසා තෙන්ට ගිහින් තමයි මේ පාලිමේන්තුව හදලා අඩුත් අගනුවරක් ඇතිකට අපි දැන් තන තම අපි රැස්වෙන්නේ. මෙතන තියෙන්නේ ඉ මේ ගොඩ නැගිල්ලෙන් ප්‍රෝජනය ගන්ට විදායක ජනාධිපති කාරෑල්ලේ බවට පත්කර. මේ ශාලාව ප්‍රේමදාස ජනාධිපතුමායි කාලිදි මේ විදිහට සකස් කල්ලා තියෙන්නේ. ඉන් මෙතැන්ට එන්නේ ඇත්තවසේම පාලිමේන්තුවය මුල්ලාආරම්භ. ට ෙ දෙවත ඒක තමයි ඉතිහාසේ තියෙන්නේ. දැ මේ හැම දෙනාම් වලන්නේ කොහොමද මන්ත්‍රවරයෙක් වෙන්න කියලා. හොඳ ඒ තියෙන්ට ඕනෙ ඒ ගැන දැනගන්ට ඕනෙ ඒ ගැන කොහොමද පාලිමින්ත වැඩ කරන්න කියලා හොඳ දැනුමක් තියගන්න. ඒකයි මේ පාසැල් පාලිමෙන්තු ක්‍රමය අප ඇති කල්ලා තියෙන්නේ. යවුන් පාලිමින්තුවත් තියනවා. ැ ඒකෙන් තමයි විශේෂයෙන් මට කියන්න තියන්නේ. මෙතැන තියෙන්නේෙ තාම කථනායක තෝරලා නැහැනීද. සම්පූර්්‍ය මන්තුරු කීජ එකසිය පනණහක් ය රගමැතිවවෙරෙත් වෝ රන්න ඕනේ වි පපක්ෂණයක වෙරෙත් වෝ රන්න ඕන. ඉතින් ඔක්කොම තේරුනෑම් පස්සඇල්ල මේකළ ඇස්වීම තියන්.